සුබ මධ්‍යහනක් ඔබයිට මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම අශින්ක දුනුතිලක මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත්කම කීට එරිහි නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කිරීමට අවධානය කාබනික පොහොර සහනාධාරය යල කන්නේටත් රැඳවුවන් ඝාතන නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් වසර 25කට පසු ජපානයේට දරුණුත්ම සුලි කුණාටුවක් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව විශේෂ මහාධිකරණයේ විභාග කිරීම පිළිබඳ අගවිනිසුරු වරයාගෙන් විමසන බව නියුජ්‍ය සොලිස්ටර් ජෙනරාල් අසාත් නවාවි මහතා අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරුණේ. 2014 වර්ෂයේදී ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී රුපියල් 5 කෝටි 31 ලක්ෂයක මුදලක් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විභාගයට ගැණුණා. මෙම නඩුව විශේෂ මහාධිකරණයේ විභාගය සඳහා යොමු කරනවාද නැත්නම් මහාධිකරණයේ විභාගයට ගන්නවාද යන්න පිළිබඳ අගවිනිසුරුවරයාගෙන් විමසන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි මහතා දෙනුම් දුන්නා. නඩුව නොවැම්බර් මාස 16 වනදා කැඳවීමට නියමිතයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රන්ජන් ළමා හේවා යන අය සැප්තැම්බර් 18 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් නැපෙයිල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණයේ මීට පෙර ප්‍රතික්ෂේප කළා. සිද්ධියට අදාළ පරීක්ෂණවරදී හමු වූ T56 අවි26ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා. එම වාර්තා ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඓතිහාසික කිරිවෙහෙර සෑරදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඊයේට යෙදී තිබුණු ජන්මදිනය වෙනුවෙන් ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී ජනාධිපතිතුමා කිරිවෙහෙර වැඳපුදා ගත්තා. කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත මෙහිදී ආශිර්වාද පළ කළා. කතරගම මහා දේවාලයේ පැවති ආශිර්වාද පූජාවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. දේවාල පරිශ්‍රයේ පිහිටි සෙසු දේවාල වෙතද ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආශිර්වාද ලබා ගත්තා. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මේ අතර ජනාධිපතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සංවිධානය කළ ආශිර්වාද බෝති පූජාවක් අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි පින්කම පැවැත්වුණේ. වී ගොවීන් සඳහා කාපනික පොහොර සහනාධාරය මෙම වසරේ යල කන්නේදීත් ලබා දීමට තීරණය කර තිබෙනවා. රසායනික පොහොර භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරන සහල් සඳහා වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන අපි බවලයි අපි කන්නේ ජාතික ක්‍රියාන්විතය පිළිබඳ මාතර දිස්ත්‍රික් නිලධාරීන් දැනුවත් කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 2020 වසර වන විට රටේ සංවර්ධනය සඳහා කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ තුලින් දායකත්වය ලබා දිය හැකි අන්තම පිළිබඳ සකස් කර ඇති වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. හෙක්ටයාර් දෙකක් හෝ ඊට අඩු කුඹුරු බිම් ප්‍රමාණයක කාබනික පොහොර භාවිතයෙන් විවග කරන ගොවි ජනතාවට කාබනික පොහොර සහන ආධාරය හිමිවනවා. ඒ සඳහා ගොවි ජනතාව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ ලියාපදිංචි වීම අනිවාර්ය බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. දැන් අපි 2 කිලෝ 3000 එක ගොවියෙක්ගෙන් ගන්න තීන්දුව කරා 2010 තිබුණේ. ලබන සතියේ කැබිනට් එකට හෙට නෙවෙයි ඊළඟ එකට ඉදිරිපත් කළ අපි බලාපොරොත්තු වෙනවා කිලෝ 5000 දක්වා ගොවින්ගෙන් වී මිලදී ගන්න එක වැඩි කරන්න. එතකොට තමයි ගොවියා ශක්තිමත් වෙන්නේ බය නැතුව වගා කරන්න. ගෙදරදිම වීටි කිරාගෙන එන තරාදියයි තෙතමනේ බලන උපකරණයයි දෙකම ලබා දෙන වැඩපිළිවෙලත් අපි මේ මාසෙම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ අපි පහසුවෙන් ගොවියට ඒ කටයුතු කරනවා වගේම හාල් ඒකාධිකාරය හාල් මාෆියාව වැළැක්වීම සඳහා
අපි PMB රයිස් කියන නමින් සහල් වෙළඳපොළට හොඳ තත්ත්වේ ප්‍රමිතියෙන් යුක්ත සහල් සාධාරණ මිලකට වෙළඳපොළට නිකුත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම බය නැතුව කියනවා මේ අවුරුද්ද තමයි ඉතිහාසයේ ගොවියට වැඩිම සහන ලබා දුන් වර්ෂය. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ යලකන්නේ වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා. එම දිස්ත්‍රික්කයේ වී ගබඩා සියල්ල විවෘත කර තිබෙනවා. නාඩුවේ කිලෝවක් රුපියල් 38කට මිලදී ගැනෙනවා. ගොවි ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවැනි පියවර ගැනීම පිළිබඳ ඔවුන් රජයට ප්‍රසාදය පළ කරනවා. පිටවෙලඳගේ තියෙන 32 මිලට වඩා මෙතන 38 මිලක් දෙනවා. ඒක නිසා දැන් කවුරු කවුරු මෙතනට එනවා. වී ටික 4න් 3ක් යනවා කළුකඩ කාර්යයට පිටවෙලඳට. දැන් ඉතුරු වෙච්ච ටික තමයි මේ ගන්නෙ. විශේෂ දෙයක් ඒක හොඳයි. ඒක ස්තුතිවන්ත වෙන්න ඕන. දේශීය අර්ථාපල් ගොවින්ගේ අස්වනු සතුසහරහ මිලදී ගැනෙනවා. දේශීය අර්ථාපල් ගොවියාට සාධාරණ මිලක් ලබා දීම අරමුණයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. දේශීය අර්ථාපල් අස්වනු වෙළඳපොළට පැමිණීමත් සමග වෙළඳුන් අඩුමිලට එම අස්වනු මිලදී ගැනීමට සූදානම් වනවා. එය වළක්වාලමින් දේශීය අර්ථාපල් ගොවියාට සාධාරණ මිලක් ලබා දීම සඳහා මෙම ක්‍රියාමාර්ගයේ ගන්නා බව සතුස ආයතනය පවසනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්ුණා. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස ජනරැලි පැවැත්වීමට සැලසුම් කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මිස ජනතා ප්‍රශ්න විසඳීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බේරුවල මග්ගොන ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ ජන හමුවකදී එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ පිළිබඳ පැහැදිලි කළා. ඒකාබද්ධ විපක්ෂයේ ජනරැලිය පිළිබඳ ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. ඔකට මම හිතන කවුරුත් කලබල වෙන්නේ නැහැ මොකද ඔය ඉත කලින් කීප වතාවක්ම ওই ජනබලයේ කැඳවුවා. තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ වටේ ඉන්න කට්ටිය අකර්මණ්‍ය වෙනකොට එයාට අරමුණක් නැතිලා ඉන්නකොට පොඩ්ඩක් එයාව කෙලින් කරගන්න ඔයා කියලා සඳරසයක් පෙන්නලා යනවා. ඒගොල්ලන්ට ඕනකම තියෙන මොකද්ද? මේ ආණ්ඩු පෙරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ආණ්ඩුවක් හදාගන්න. බලයේ හිටියම තිබිච්ච සමහර සැප සම්පත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ආයි කැමති බලයට වෙලා බලේ භුක්ති විඳින්න ඉන්න. ඒ නිසා පොඩි බයක් තියෙනවා. මෙහෙම දිගටම ගියෝතින් නඩු වැවුවොතින් ওই හොඟ දෙනකොට පාර්ලිමේන්තුවේ නෙවෙයි ඉන්නේ වෙන්නේ ඉරගෙදර ඉන්නේ. මම ඉද මාත්ලා ආණ්ඩුවක් ඇදුවොත් මුලින්ම කරන වැඩේ මොකද්ද? මේ නඩු ටික ඉවර කරලා දාලා නඩු පවරුපු කට්ටියට දඬුවම් කරන එක තමයි සිද්ධ වෙන්න පුළුවන් කම තියෙනවා. කොළඹට ගේන්න ඕන කියන මිනිස්සු මොකද්ද හේතුව? අධිකරණ විශේෂ අධිකරණ පද්දාල දැම්මේ නඩු ටික ඔක්කොම අහන්න අරගෙන තියෙනවා. හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, වෙඩි තියලා මරපුවා, මේ සියලුම නඩු ටික අහන්න දැන් අරන් තියෙනවා. මේ නඩු ටික අහන නිසා දැන් මං හිතන්නේ මේගොල්ලන්ට ඒකේ තියෙන පීඩනය වෙන නිසා තමයි දැන් කොළඹට ගෙනල්ලා ඉවරලා ඒකට විරෝධය පාන්න හදන්නේ. හැබැයි 60%ක් තාම රාජපක්ෂ විරෝධී. ඒ කර්මයේ උන්ට ඵල දීලා අද උනුත් වෙනවා. කර්මෙන මුන් එක්ක සමහර අර දුක් විඳින්න ඕන උන්ටයක් ඉන්න රටේ කාලකන්‍ය ටික අර දොස්තරවරු සමහරුන් නළුවෝ ටික මුන් ටික දෙනවා මේ දුක විඳින්න. මං කියන්නේ මුන් ඔක්කොම මේ පරිප්පු කන්න ඕන. ආයේ ගියේ එකෙක් දෙවෙනි පාර යන්නේ නැහැ. ඊයට ගියාට පස්සේ තමයි දැනගන්නේ මොකද වෙන්නේ කියලා. අපි ජන ඒකරාශි වීම වලට බය නැහැ. පහුගිය ආණ්ඩුව කාලයේ ජනතාව ඒකරාශි වෙලා උද්ඝෝෂණයක් කරනවා නම් නිමකලේ වෙඩි තියලා මරලා. නමුත් මේ ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ. විපක්ෂය උත්සාහ කරනවා උද්ඝෝෂණේ ලෑස්ති කරලා කෙනෙක්ව මරලා මිනිහ අරගෙන තමුන්ගේ ඡන්ද කැම්පේන් එක කරන්න. රජය මගින් යම් මරණයක් සිදු කරවන්න. කෙනෙක්ව හරි මරන්න ඒගොල්ලන්ගේම කණ්ඩායම් මගින් රජයේ අපකීර්තියට පත් වෙන විදිහට කටයුතු කරන්න. මොකද අපි හැමතිස්සෙම උද්ඝෝෂණකරුවන්ව ආරක්ෂා කරනවා. මේ ඇයට ඕනලා තියෙන්නේ මේ උද්ඝෝෂණකරුවන් එක්කෙනෙක්ව හරි මරලා ඒ මිනිහ අරගෙන ලෝකේ වටේ රට වටේ යන්නයි උත්සාහ කරන්නේ. කොළඹ ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සම්බන්ධ ගැටලුවක් පිළිබඳ තොරතුරු අප පසුකීදා වාර්තා කළා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ මෙම අපද්‍රව්‍ය ගැටලුව පැමිණියේ තමන් පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිට බවයි. කොළඹ මහරෝගී ශාලාවේ ක්ලිනිකල් වේස්ට් මේ බැහැර කරන්න බැරුව දින ගණනාවක් ගොඩ ගැහිලා තියලා ඒවා ඉවත් කරන ආකාරය. අත වශයෙන් මම පරිසර ඇමති කාලේ තමයි මුලින්ම ওই ප්‍රශ්නේ ආවේ. එපාර ඒ ආයතනය මුල්ලේරියාව රෝහල් පරිසරයේ තමයි ඒ ඉන්සිනරේටර් එක හැදුවේ දහණය කරන්න. ඒක පරිසර හානි අවම කරමින් තමයි පරිසර අධිකාරී අනුමැතියත් එක්ක ඒක ආරම්භ කළේ. රෝහල් වල නේවාසික රෝගීන් පරීක්ෂාව සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළා. රෝගීන්ගේ තොරතුරු කඩිනමින් යාවත් කාලීන කිරීමයි අරමුණ. ලේඛනගත කිරීමේදී සිදුවන ප්‍රමාද ඇතුළු අනිකුත් ගැටලු මගහැරවීමට එය ඉවහල් වන බවයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවට්ට මහත්මිය සඳහන් කළේ. රෝහල් වලට හඳුන්වා දීලා තියෙන ඩිජිටල් සාක්ෂණය
ඔස්සේ රෝගීන්ව ලියාපදිංචි කිරීම කම්පියුටර් එකක් ආශ්‍රයෙන් එතකොට රෝගියෙක් රෝහලට ඇතුළු වුණාම ඔහුට ID නම්බර් එකක් ලැබෙනවා සියලුම දත්ත එතන රෙකෝඩ් වෙනවා ඒකම විරාගය ප්‍රතිකාර කරන දේවල් එතකොට දෙන ඖෂධ ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ ක්ෂණ ඒ වර්තාවන් ඇතුළත් වෙනවා ඒ රෝග ඉතිහාසය සියල්ලම එතකොට ඒ රෝහලේ රෝහලට පැමිණෙන සියලුම රෝගීන්ගේ දත්තයන් එකතුනාම ජාතික මට්ටමේද දත්තයන් එකතු කිරීමේදීත් මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා මොකද යම් තීරණ ගැනීමේදී අමාත්‍යාංශ මට්ටමේ මේ දත්තයන් අවශ්‍ය වෙනවා කියන්නේ රෝගගේ සංඛ්‍යාව මොන වගේ රෝගද වැඩියෙන් වාර්තා වෙන්නේ ඒකට ඒ අවශ්‍ය වෙන ප්‍රතිපාදන වගේ දේවල් හොයාගන්නත් මේ දත්තයන් ඉවහල් වෙනවා දැන් මේ විදිහට මේ ක්‍රමය දැන් විශාල රෝහල් කිහිපයකට හඳුන්වා දීලා තියෙනවා ඒ කාසල් රෝහල අමා රෝහල මහ රෝහල ඒ වගේ රෝහල් ඊට පස්සේ ඉවෙයිනේ අනිත් රෝහල් වලටත් විමධ්‍යගත කරන කුඩා රෝහල් වලත් දැන් මේ වන විට ආරම්භ කරලා තියෙනවා බොහොමයක් රෝහල් අනුරාධපුර නාචාදුව හේන් ඇල සුහදගම සමගි මාවත නව පාලම ඉදිකිරීමේ කටයුතු පසුකීදා ආරම්භ කෙරුණා. ඒ ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. නව පාලම ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 110ක් පමණ වෙනවා. නාචාදුව වැවේ සිට දිසා වැව දක්වා ජලය ගෙන යන හීන්නැල හරහා මෙම පාලම ඉදිකිරීමට නියමිතයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සඳහා ප්‍රතිපාදන සපයනවා. දැනට පවතින පාලම හරහා එකවර යතුරු පැදි දෙකකට හෝ මාරු විය නොහැකි. ඒ හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. මීට විසඳුමක් ලෙස නව පාලමක් ඉදිකර දීම සම්බන්ධයෙන් ගමේ ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. සුසාන භූමියේ තියෙන තැලෙන්ගේ කොට ඒකට මිනිහක් උනත් ගෙනිච්ච අපි මේ ඇලෙන් බැහැලා තමයි එහු කාලයක හුඟක් දුෂ්කරව තමයි අපේ ගමේ මේ සියලු දෙනා ජීවත් වෙන්නේ මේ රජයේ බලයට පත් වෙලා මං හිතන්නේ අපේ ගමට කරන ලොකුම සේවයක් මේක. වාහනයක් ගන්න ඒ වගේ ගොඩක් අපහසුතාවයන් මැද්දේ තමයි ඉන්නේ. එතන ලොකු පාලමක් හැදෙනවා කියන්නේ ඒක කියා ගන්න බැරි තරම් වටින දෙයක්. හසල්වාසි ගම් හතර පහක් තියෙනවා ඒ පහටම ඉතින් මේ පාලම තමයි තියෙන්නේ. ඒකින්ද දැන් අලුතෙන් පාලමක් කරනවා නම් ඒක දුක්කොට සලකනවා මේ රජයටම ස්තුතියන්ත. අත්නගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොන්ක්‍රීට් කරන ලද ග්‍රාමීය මාර්ග 25ක් ජනතා අයිතියට පත් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දැඩි ලෙස අබලන් වැති මෙම මාර්ග සංවර්ධනය කෙරුණේ ඒ මහත්මියගේ ඉල්ලීමකට අනුවයි. මේ සඳහා රුපියල් ලක්ෂ 150ක් වැය කර තිබෙනවා. හම්බන්තොට සියබලා ගස්විල ජනසවිවැව සංවර්ධනය කිරීමේ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වැව් දහසක් ගම් දහසක් ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීවයි මෙම වැව සංවර්ධනය කෙරෙන්නේ. ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත පැල වර්ග බෙදා දීමද මීට සමගාමීව සිදු කෙරුණා. ආයෝජන තුලින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරාගෙන යන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසායකින්ට ණය ලබා දීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී පැවැත්තුණා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ණය ඉල්ලුම් කිරීම සිට ලබා ගැනීම දක්වා දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. සමහර කාන්තාව ගට ගබ්බිරිස් වවන් සමහර කාන්තාව ගත්ත ණය ඉගුරු වවන් සමහර අය ගත්ත මල් වවන් සමහර අය ගත්ත සුරතල් මසු නැති කිරීම සමහර අය මන් දැක්ක ගත්ත මැෂින් එකක් ගන්න සමහර අය ගත්ත අත්ඇක්ටරයක් ගන්න ඒ අතර රජයේ සමහර ඒවට පොලි නැතුවත් දීලා තියෙනවා සමහර ඒවට ඉතාම අඩු පොලියට ණය දීලා තිබෙනවා මේ අතර ශුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම වෙනුවට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කාන්තාවන්ට ලබා දෙන සහන සම්බන්ධයෙන් ඔවුන් රජයට ප්‍රසාදය පළ කරනවා විශේෂයෙන් උතුරේ ජනතාවට මෙය විශාල සහනයක් බවයි එම පළාත් ජනතාව සඳහන් කරන්නේ අපි ඇත්තරම හුඟක් සතුටු වුණා බොහෝගේ කාලේ ප්‍රසිද්ධ මාධ්‍යයේ මුදල් ලැබීමත් ශුද්‍ර මූල ආයතන වලින් ගත්ත ලක්ෂයට අඩු සියලුම ණය කපා හරිනවා කියලා අපිට ලොකු සහනයක් ඇත්තරම මේක හොඳයි කොච්චර දෙයක්ද අපි කොච්චර අමාරුවෙන්ද ගෙවන්නේ අපිට සෑහෙන ප්‍රශ්නනේ රජයේ මගින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන ණය ක්‍රමය හඳුන්ලා දීලා අපේ ව්‍යාපාර දියුණු කරගන්න යම් කිසි තවුවක් කරන එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මෙරට පුරාවිද්‍යා ස්ථාන අනාගත පරපුර සඳහා සංරක්ෂණය කර දීමට රජය විශාල මුදලක් වැය කරනවා. එහෙත් ඇතැම් සංචාරකයන් මෙම ස්ථාන විනාශ කරමින් කටයුතු කරන්නේ ඉතාමත් අකාරුණික ආකාරයටයි. දිවයින පුරා සංචාරක ආකර්ෂණයේ දිනාගත් පුරාවිද්‍යා ස්ථාන රැසක් තිබෙනවා. අතීත ප්‍රෞඩත්වය ඉස්මතු කෙරෙන
මෙම ස්ථාන බොහෝ විදේශ සංචාරකයන්ගේ පවා සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. එහෙත් විශේෂයෙන් ඇතැම් දේශීය සංචාරකයන්ට මෙම ජාතික උරුමයන් පිළිබඳ කිසිදු හැඟීමක් නැති බව පෙනී යන්නේ එම ස්ථානවලට ඔවුන් සිදු කර ඇති හානිය දකින විටයි. තනින් තන කැලි කසල දමා ඇති ආකාරයේද අප්‍රසන්නයි. බොහෝ ස්ථානවල තමන්ගේ නම්, දුරකථන අංක සහ නොඑක් වැකිලියා ඇති ආකාරයේද අපි සිදු කළ සංචාරයකදී දැකගත හැකි වුණා. මේ ස්ථානයේ නරඹන්නේ නැන පිරිස හුඟක් හොඳයි. නමුත් ඒ අතර සමහර පිරිස් වලින් අපිට බාධා තියෙනවා. ඒක මේ වෙලාවේදී කියන්න ඕනේ. අපි දැන්වීම පූර්ව සවි කරාම මේ එන අය දෙපැත්තට නවලිවිල්ලේ කල්ලා දාලා යනවා. ඊගාව එකක් තමයි ලෙන් වල බිත්ති තියෙන. සමහර එන අය මේ බිත්ති වල මේ අකුරු කොටන. ඒ නිසා මේ ඒවැයන් රැක ගැනීමේ ගැටලුවක් තියෙනවා. යම් යම් නිදන් මිත්‍යාවෙන් පෙළෙන පිරිස් ඇවිල්ලිවිලලා ගල් තලාවල් වල නිදන් හොයනවා. ගොඩක් මේ ස්ථාන අපි එනකොට හාරලා විනාශ කරලා තිබුණේ. ඊගාවට සමහර අය තමන්ගේ එන පොලිතින්, යල බෝතල්, ඉස් බෝතල් විසි කරලා යනවා. එන්නේ ඒවැයන් වැලකීමත් මේ ස්ථාන රැක ගන්න දෙන विशाल පිරිසකගේ සහභාගීත්වයෙන් මද්රවීට බැහැවුවන් 89 දිනෙකු වැලිකන්ද නවසේනපුර ත්‍ෘතික හා වෘතිය පුහුණු මධ්‍යස්ථානයේ සමාජගත පුහුණුව ලබා දීමෙන් පසු සමාජගත කෙරුණා. නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩියර් WPW ලියනගේ මහතා ඇතුළු පිරිස් මෙම අවස්ථාවට එක් වුණා. පරිගණක, පෑසුම්, ජලනල කාර්මික, පෙදරේරු ආදී පාඨමාලාවන්හි මෙම පිරිස පුහුණුව ලැබුවා. දකුණු වින්දිය දෙමළ කෙටි කතා පරිවර්තනයක් වන එතර දනව්ව ග්‍රන්ථය දොරට වැඩුණා. ගිෂී දිල්හාන් නානෑක්කාර මහතායි එම කෘතිය පරිවර්තනය කර තිබෙන්නේ. මහවැලි කේන්ද්‍රයේ පැවති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට විශාල පිරිසක් එක්ුණා. මොරටුව කටුබැද්ද ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනික සිසු සිසුවියන් වෙත සති වාර්තා පොත් ප්‍රදානය රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අභ්‍යාස ආයතනයේ විදුහල්පති SBC අමරසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. 2018 ඩිජිටල් සෞඛ්‍ය සතිය එළිදැක්වීම ලබන ඔක්තෝබර් මාස 7වනදා සිට 12වනදා දක්වා සිදු කෙරෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම කොළඹදී සිදු කෙරුණා. ආසියා විද්‍යුත් තොරතුරු ජාලයේ 6වන සම්මේලනයේ ඇතුළු වැඩසටහන් රැසක් මෙම සතිය තුළ පැවැත්වීමට නියමිතයි. දැන් මද විරාමයක්. දැන් ක්‍රීඩා පුවත්. 103 වන ජාතික ටෙනිස් තරගාවලිය පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍යාමල් දිසානායක සමත් වුණා. එහි කාන්තා ශූරතාව දිනාගත්තේ අනිකා සෙනවිරත්නයි. ජාතික ටෙනිස් සංගම බුලස්ථානයේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකවන් 400ක් එක්ව සිටියා. ඔවුන් ඉසව් 29ක් යටතේ තරග බිමට තිවිසියා. තරගාවලියේ පිරිමි අවසන් මහතරගයේ පැවැත්පුණේ ශ්‍යාමල් දිසානායක හා දිනේෂ් කාන්ත නතරයි. එහිදී වට තුනට බිඳුවක් ලෙස ශූරතාව හිමිකර ගැනීමට ශාමල් සමත් වුණා. ශාමල් ජාතික විවෘත ටෙනිස් ශූරතාව මෙවර දිනාගත්තේ තුන්පෙන වරටයි. මේ අතර කාන්තා අවසන් මහතරගයේ පැවැත්ුණේ අනිකා සෙනවිරත්න හා අංජලිකා කුරේ අතරයි. තරගයේ වට තුනට බිඳුවක් ලෙස කාන්තා අංශී ශූරතාව දිනා ගැනීමට අනිකා සෙනවිරත්න සමත් වුණා. ඇය ජාතික ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි. ජයතිස්ස අභියෝග ශූරතා එල්ලි තරගාවලී අවසන් මහතරකයේ ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් අතරමඟ අතහැර දැමීමට සිදු වුණා. ජයල නගර සභා ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ප්‍රබල එල්ලි කණ්ඩායම් 8ක් එක්ව සිටියා. තරගාවලී අවසන් මහතරකයේ දිවරාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. අවසන් මහතරගයට සුදුසුකම් ලබාගත්තේ ජොසිතා වත්ත රශ්මි එල්ලි කණ්ඩායම හා යක්කඩුව වීරකමිනී කණ්ඩායමයි. මෙම තරගය ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් පැවැත්වීමට හැකිුණේ නැහැ. ක්‍රීඩා පිටියේ මැදට පැමිණි ප්‍රේක්ෂකයන් පාලනය කර ගැනීමටද සංවිධායකයන්ට නොහැකි වුණා. මේ අනුව කාසිය වාසේ උරකා බැලීමෙන් තරගවලී ශූරතාව ජොසිතා වත්ත රශ්මි කණ්ඩායමට ලබා දීමට තීරණය වුණා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පැපොත් විකාශය බලාපොරොත්තු වන ඔබට සුබ දවසක් www.itnnews.lk